අද සිවිල් සංවිධාන ගණනාවක් එක්කව වෙලා අත්සන් කරපු පෙත්සමක් අපි දෙවෙනි වතාවට තානාපති කාර්යාලයට බාර දෙනවා. අපි ඒක ඊට පැහැදිලිව කියන්නේ මේ ප්‍රතිත්‍රාස්ත පනත, ඒ වගේම වෘත්තීය සමිති මර්ධනය, ඒ වගේම අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සහ මැතිවරණය කල්දැමීම වැනි ක්‍රියාමාර්ග ගැන ජාත්‍යන්තරයේ අවධානය යොමු කිරීමට අපි උත්සාහ කරන්නේ. මොකද ආණ්ඩුවට හයියක් තියෙනවා නම් IMF ගිහිල්ලා ඕන දෙයක් කරන්න අපිටත් අයිතියක් තියෙනවා. විදේශීය තානාපති කාර්යාලයට කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න දෙන්න කියලා. මොකද අපිට යම් කාරණයකට විරුද්ධ වීමට තියෙන අයිතිය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඒ සඳහා මේ රටේ මිනිස්සු බර ගාණක් දිවි පුදලා තියෙනවා, ගුටි කාලා තියෙනවා, ඔළු පලාගෙන තියෙනවා, හිරේ ගිහිල්ලා තියෙනවා. දැන් ආණ්ඩුව ගේන්න යන්නේ වෙන කිසිවක් නෙමෙයි. ආණ්ඩුව දන්නවා ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාමාර්ගات එක්ක ඉස්සරහට මිනිස්සුන් දිවසන්න බැරුව යනවා. ඒ නිසා මිනිස්සු පාර්ලිමේන්තු එක වලක්ව ගන්න ආණ්ඩුවට අමාරු වෙන නිසා ආණ්ඩුව අද නීතිය පාවිච්චි කරලා හිරගෙවල් වල දාලා හැම විරෝධයක්ම යට කරන්නයි හදන්නේ. ඉතින් අන්න ඒ නිසායි අපි මේ තානාපති කාර්යාල වලට කියන්නේ මේ ගැන දැනුවත්ව මැදහත් වෙලා ආණ්ඩුවට බලගිරීමක් කරන්න, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තියන්න එපායි කියන කාරණේ. ඒකයි අද අපි කරන්නේ. ස්ටෝරි අයියේ අයියේ අයියෝ අම්මා රට ගිහින් ආව විතරයි කාර් එකකුත් අරගෙන එන්න අලුතෙන්මනේ. ඔව් පර්මිට් එකක් හම්බුණානේ. ඈ ඒ කොහොමද? මම රටේදි සල්ලි යුවේ බැංකුවටනේ. මං කිව්වනේ උණ්ඩියල් සල්ලි එවන්න එපා කියලා. උණ්ඩියල් හරහා රට සල්ලි නොයවා නීත්‍යානුකූලව රට සල්ලි එවන ඔබට ඉලෙක්ට්‍රික් වාහනයක් ගෙන්වීමට බලපත්‍රයක්, අටු පොලියට නිවාස ණයක්, විශ්‍රාම වැටුපක් ඇතුළු වාසි ගොඩක්, ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.